අයිමවන් පුතාල හැමෝටම ශිෂ්ටාචාරවල ආරම්භය කෙසේ සිදුවීද යන්නත් මෙසපොතේමියා හා ඉන්දු නිම්න ශිෂ්ටාචාරවල ආරම්භය වර්ධනයේ මෙන්ම ඒවායින් ලද දායාද පිළිබඳවත් අපි මුල් පාඩම්වලදී කතා කළා ලෝකේ පැරණි ශිෂ්ටාචාර යටතේ අද අපි කතා කරන්න යන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ පිළිබඳව අපි දැන් බලමු ඊජිප්තු ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිදු වූ ආකාරය පිළිබඳව සිටියම බලන්න මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා කතා කරපු මෙසපොතේමියානු ශිෂ්ටාචාරය මේ තියෙන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය මෙතන හොයන් හෝ ශිෂ්ටාචාරය මේ අද අපි කතා කරන්න යන ඊජිප්තු ශිෂ්ටාචාරය පුතාලට පෙනෙනවා ඇති ඊජිප්තු ශිෂ්ටාචාරයේ පිහිටලා තියෙන්නේ අප්‍රිකානු මහද්වීපය ආශ්‍රිතව අපි පළමුව කතා කළ මෙසපොතේමියානු හා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පැවතියේ ආසියා මහද්වීපය ආශ්‍රිතව දැන් අපි බලමු ඊජිප්තු ශිෂ්ටාචාරයේ පිළිබඳව පුතාලට පෙනෙනවා ඇති මේ තියෙන නයිල් ගංගාව ඊජිප්තු ශිෂ්ටාචාරය ආරම්භ වෙන්න පසුබිම වෙන්නේ මෙන්න මේ නයිල් ගංගාව ලෝකයේ දිගම ගංගාව ලෙස සැලකෙන්නේ නයිල් ගංගාව මෙම ගංගාව ගලා බසින්නේ අප්‍රිකා මහද්වීපය ආශ්‍රිතව අප්‍රිකා මහද්වීපයේ වික්ටෝරියා විල සහ ඒ අවට උස් කඳු වැටි වලින් ආරම්භ වී කාන්තාර හරහා දිගු ගමනක් ගලාගෙන ඇවිත් මේ ගංගාව අවසාන වෙන්නේ මධ්‍යදරණී මුහුදේ මේ තියෙන්නේ මධ්‍යදරණී මුහුද අපි මුලදී කතා කළ යුප්‍රටිස් හා ටයිග්‍රිස් සහ ඉන්දු ගංගාව වගේම නයිල් ගංගාවත් අවුරුදු එක් කාලයකදී ගම් වතුර තත්ත්වයකට මුහුණ දෙනවා ඒ වගේම තමයි පුතේ මෙම ගම් වතුර බැස ගිය පසු ඉතාමත් සරුසාර රොන් මඩ තට්ටුව ගංගාවේ පහළ නිම්නයේ තැන්පත් වෙනවා පුතාලට පෙනෙනවැති මේ ගංගාවේ පහළ නිම්නයේ අතු බෙදී ගිය ස්වභාවයක් ගංගාව කොටස් කීපයකට බෙදී මුහුදට යන ස්වභාවයක් පෙන්눔 කරනවා මෙම සරුසාර නයිල් නිම්නයේ තමයි පුතේ ඊජිප්තු ශිෂ්ටාචාරය ආරම්භ වුනේ අප්‍රිකානු මහද්වීපය හරහා ගලා බසින නයිල් ගංගාවේ පහළ කොටසට අයත් නිම්න ප්‍රදේශයේ මෙම ශිෂ්ටාචාරය ආරම්භ වූ බව අපි කතා කරා. මෙම ශිෂ්ටාචාරයේ දියුණුවේ ක්‍රිස්තු පූර්ව 3150දී පමණ. පුතාලට මතකයි මෙම ශිෂ්ටාචාරයේ දියුණුවේ ක්‍රිස්තු පූර්ව 3150දී පමණ. මෙම ශිෂ්ටාචාරයේ පැවති ප්‍රදේශය වර්තමානයේ ඊජිප්තුවට අයත් වෙනවා. පුතාල මතක තියාගන්න මෙම ශිෂ්ටාචාරය පැවති ප්‍රදේශය වර්තමානයේ අයත් වෙන්නේ ඊජිප්තුවට. මෙම නිසා මෙම ශිෂ්ටාචාරය ඊජිප්තු ශිෂ්ටාචාරය නමින්ද හඳුන්වනු ලබනවා. නයිල් ශිෂ්ටාචාරයේ පුතේ ඊජිප්තු ශිෂ්ටාචාරය නමින්ද මිසර ශිෂ්ටාචාරය යන නමින්ද හඳුන්වනු ලබනවා. ඒ වගේමයි මෙම ශිෂ්ටාචාරයේ දීර්ඝ කාලයක් පාලනය කරන ලද්දේ පාරාවෝ නැමැති රජ පෙළපත විසින්. පාරාවෝ කියන රජ පෙළපතින් තමයි මෙම ශිෂ්ටාචාරය දීර්ඝ කාලයක් පාලනය ගෙන ගියේ. අපි දැන් කතා කරමු ඊජිප්තු ශිෂ්ටාචාර වාසීන්ගේ ජීවනෝපාය මාර්ගයන් පිළිබඳව ජීවනෝපාය හරිද මෙම ශිෂ්ටාචාර වාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය උනේ කෘෂිකර්මාන්තය පුතාලට මතකයි නයිල් ගංගාවේ සරුසාර මිටියාවතෙහි
මෙම ගොවියෝ ඉතා සාර්ථකව කෘෂිකර්මාන්තයේ නියලුණා. කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය නයිල් ගංගාව මගින් සපයා ගත්තා. ඒ වගේම ගංගාවට මදක් ඈතින් තමන්ගේ ගොවිබිම් සකසාගත් ගොවියන්ට ජලය ලබා ගැනීමේ ගැටලුවක් මතු වුණා. මේ තත්ත්වය නිසා ගඟේ වතුර වාරි මාර්ග පද්ධතියක් ඔස්සේ තමන්ගේ ගොවිබිම් වලට ලබා ගැනීමට ඊජිප්තු ශිෂ්ටාචාරවාසීන් විසින් දියුණු වාරි මාර්ග පද්ධතියක් නිපදවීමට සමත් වුණා. අපේ ඊළඟ මාතෘකාව වන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයෙන් ලෝඩ ලැබූ ගායාද. මේ යටතේ අපි පළමුවෙන්ම කතා කරන්න පුතේ පිරමීඩ පිළිබඳව. මේ තියෙන පින්තූරේ දිහා බලන්න. මේ පුතාලට පේන්නේ ඊජිප්තු පිරමීඩයක්. ඊජිප්තු වැසියන් ලොවට දායාද කළ විශිෂ්ටම නිර්මාණයේ තමයි පුතේ මේ ඊජිප්තු පිරමීඩ. ඊජිප්තුව පුරා මෙවැනි පිරමීඩ 30කට වැඩි සංඛ්‍යාවක් දකින්න ලැබෙනවා. හරිද? පිරමීඩ කියන්නේ සෝන් විශේෂයක්. මෙම පිරමීඩවල තැන්පත් කළේ පාරාවෝ රජවරුන්ගේ, ඔවුන්ගේ බිසෝවරුන්ගේ වගේ රාජකීය පුද්ගලයින්ගේ මලසිරුරු. මෙම මලසිරුරු මමීකරණයද ලක්කර තමයි පුතේ මේවයි තැන්පත් කරේ. මමීකරණය කියන වචනේ මම පුතාලට පසුව කියා දෙන්නම්. මෙම ඊජිප්තු වැසියන් පුතේ මරණින් මතු ජීවිතයක් ඇති බවට විශ්වාස කරා. මේ නිසා ඔවුන්ව ජීවත්ව සිටින කාලයේදී භාවිතා කළ ඇඳුම් පැළඳුම්, රාජකීය භාණ්ඩ, ආමරණ, සුවඳ විලවුන් වැනි දේවල් මේ පිරමිඩ ආශ්‍රිතව තැන්පත් කරා. ඊජිප්තුවේ පැරිණිතම පිරමිඩ ඉදිකරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 2630-2611 අතර කාලයේදී. ඒ වගේමයි ගීසාහි පිහිටි පිරමීඩ ලෝකයේ තිබෙන පුදුම හතෙන් එකක් ලෙස සැලකෙනවා. ඔන්න පුතේ ගීසාහි පිහිටලා තියෙන පිරමිඩ තමයි ලෝක පුදුම හතෙන් එකක් විදියට සැලකනු ලැබුවේ. මෙම ස්ථානයේ පිහිටා ඇත්තේ ඊජිප්තුවේ අගනුවර වූ කයිරෝ නගරයට මදක් ඈතින්. එතකොට පුතාලට මතක තියෙන්න ඕනේ ඊජිප්තුවේ අගනුවර තමයි කයිරෝ නගරය. හරිද? ඊජිප්තුවේ අගනුවර මේ කයිරෝ නගරය. කයිරෝ නගරයට මදක් ඈතින් තමයි පුතේ මේ ගීසාහි පිරමිඩ පිහිටලා තිබුණේ. හරිද? මෙම පිරමීඩ තුල පාරාවෝ රජවරුන්ගේ සහ ඔවුන්ගේ බිසෝවරුන්ගේ මෘතදේහ තැන්පත් කර තියෙනවා. ඊට අමතරව මේ අය පරිහරණය කර භාණ්ඩ, සුවඳ විලවුන්, ආභරණ වගේ දේවල් මේ පිරමිඩ තුල තැන්පත් කර තිබුවා. අපි දැන් කතා කරන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් අක්ෂරමාලාව පිළිබඳව. බලන්න පුතාලා, ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් උගතුන් ලිවීමට උපයෝගී කරගත හැකි සංකේත මාලාවක් නිපදවලා තියෙනවා. ලිවීමට උපයෝගී කරගත හැකි සංකේත මාලාවක්. මේ තියෙන්නේ එවැනි සංකේත මාලාවක්. පුතාලට පේනවා ඇති. මෙතන තියෙන්නේ විවිධාකාරයේ සංකේත. නේද? ඔව්. මේවා හැඳින්වීමට ඊජිප්තු චිත්‍රාක්ෂර යන නම භාවිත කරලා තියෙනවා. එතකොට මේක සංකේත මාලාවක්. මේ සංකේත මාලාව හඳුන්වන්න ඊජිප්තු චිත්‍රාක්ෂර කියන නම භාවිත කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පුතේ, මේගොල්ලෝ මේ අක්ෂර මාලාව නිපදවගෙන තියෙන්නේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ නොයෙකුත් භාණ්ඩ දකින ඇසුරු කරන දෑ රූපයට නැගීමෙන්. හරිද? එදිනෙදා ජීවිතයේදී ඒ අය දකින ඇසුරු කරන භාණ්ඩ, ඇසුරු කරන දේවල් රූපයට නැගීමෙන් තමයි මේ ඊජිප්තු
චිත්‍රාක්ෂර නිර්මාණය කරලා තියෙන්නේ. දැන් පුතාලා බලන්න මෙතන පුතාලට පේනව සිතුවමක්. මේ තියෙන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් සිතුවමක්. මේ නිසා අපිට කියන්න පුළුවන් ඊජිප්තු ශිෂ්ටාචාර වැසියන් සිතුවම් ඇඳීමේද දක්ෂයින් වුණ බව. ඒ විතරක් නෙමෙයි ඔවුන් ඒ සඳහා විවිධ වර්ණ හා විවිධ දේවල් නිර්මාණය කරගත්තා. මෙහි තියෙන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් රාජකීයකු පක්ෂියෙකු හඹා යන පින්තූරයක්. හරිද? එතකොට පුතාලට තේරෙනවා අපි මෙතන කතා කරා ඊජිප්තු ශිෂ්ටාචාරයේ අක්ෂර මාලාව පිළිබඳව සහ සිතුවම් නිර්මාණය පිළිබඳව. ඊජිප්තු ශිෂ්ටාචාර වාසීන් ලෝකයට දායාද කළ තවත් එක් ක්‍රමවේදයක් තමයි පුතේ මමීකරණ ක්‍රමවේදය. මමීකරණ ක්‍රමය. මමීකරණ ක්‍රමය ලෝකයට හඳුන්වා දෙන ලද්දේ ඊජිප්තු ශිෂ්ටාචාර වාසීන් විසිනි. හරිද? එතකොට මෙම ක්‍රමය භාවිත කරන ලද්දේ මල සිරුරු කල් තබා ගැනීම සඳහා. මල සිරුරු කල් තබා ගැනීම සඳහා මමීකරණ ක්‍රමය උපයෝගී කරගනු ලැබුවා. හැම පුද්ගලයෙක්ම සිරුර මමීකරණයට ලක් කරේ නැහැ. පුතාලට මතක ඇති අපි පිරමීඩ ගැන කතා කරනකොට කතා කරා රාජකීය පුද්ගලයින්ගේ සිරුරු තමයි මමීකරණ ක්‍රමය මගින් කල් තබා ගත්තේ. හරිද? ඔවුන් මමීකරණයේදී මළගිය පුද්ගලයාගේ සිරුරේ අභ්‍යන්තර අවයව ඉවත් කිරීමක් සිදු කරා. ඊට පසුව ලුණු වැනි ද්‍රාවණයක මුසු කරලා සිරුරේ ජලය ඉවත් කර විජලනය කිරීමක් කරා. ඊට පසුව පුතේ මෙවැනි ප්‍රතිපිලි විශේෂයක් ඔතලා මේ සිරුරු පෙට්ටියක් තුළ තැන්පත් කළා. එතකොට මෙන්න මේ වගේ ක්‍රමවේදයක් තමයි මමීකරණ ක්‍රමවේදයේදී සිදු කරනු ලැබුවේ. මමීකරණය කරන ලද රජවරුන්ගේ හා විසෝවරුන්ගේ සිරුරු පිරමීඩ තුළ තැන්පත් කරන ලදී. අපි මේ බව පිරමීඩ යටතේ කතා කරා. දැන් මෙතන පුතාලට පෙනෙනව ඇති වෙස් මුහුණක ස්වභාවය. පේනව නේද? මේ තියෙන්නේ ඊජිප්තුව පාලනය කළ ටූටන් කාමන් රජතුමාගේ මමිය මත එහි හිස පෙදෙසේ තබා තිබූ වෙස් මුහුණක්. මේ වෙස් මුහුණ රණින් කරන ලද එකක් වුණා. හරිද? ඊජිප්තුව පාලනය කළ ටූටන් කාමන් රජතුමා, මේ රජතුමා පාලනය කළේ ක්‍රිස්තු පූර්ව 1332 1323 අතර කාලයේ පුතේ. ඒ වගේමයි මෙම රජතුමා තරුණ වයසේදීම මියගිය රජ කෙනෙක් විදියට විශ්වාස කරනවා. එතකොට මෙම රජතුමාගේ මමියේ මුහුණ මත රණින් කරන ලද මෙම වෙස් මුහුණ තබා තිබුණා. ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබඳ බොහෝ කරුණු අපි මේ පාඩමේදී කතා කරා. මෙම ශිෂ්ටාචාරය පිළිබඳව ප්‍රශ්න හා පිළිතුරු වෙනත් පාඩමකින් සාකච්ඡා කරමු. ශ්‍රී ලංකාව ජනවාස වීම පිළිබඳව අලුත් පාඩමකින් නැවතත් හමු වෙමු. පුතාලා හැමෝටම සුබ දවසක්.